අයිබෝවන් ඇපල් කඩේ නුවන් අදත්තාව ඔබත් එක්ක කතා බහකට මේ කතා බහ එන්නේ හදිසියේ තීරණය කරේ අද දැක්ක එක නිවුස් එකක් අරබයා මොකද ඒක ඇත්තටම සාධාරණ රටේ යුක්තිය සාධාරණ ඉල්ලනව නම් කවුරු හරි ඒ සාධාරණ ඉල්ලන මිනිසුන්ට අසාධාරණය කරනකොට ඇත්තට මේක හරි කැතයි ඒක නිඳිතයි ඒක නිසා මේ ඕන දෙයක කරන්න ක්‍රමයක් තියෙනවා ඒ ක්‍රමයේ තමයි අපි කියන්නේ සිස්ටම් එකක් හරි ගස්සනවා කියලා වෙලා ආපු ජනාධිපතිනේ එතකොට ඒ සිස්ටම් එකක් හදනව කියලා ආපු ජනාධිපති සිස්ටම් එකකින් තොරව ගිහිල්ලි වල ලෝකෙ නිකන් සිස්ටම් දැකම මිනිස්සු ඇවිල්ලි වල ලෝකෙ නිකන් ලංකාව ඒ සිස්ටම් වලින් අයින් කරලා තොර කරලා දානකොට ඇත්තටම හරි දුකයි අපේ අපේ කතාව මේ විදිහට දිගු වෙන්නෙම මෙන්න මේ කතාවත් එක්ක නිකන් කල්පනා කරලා බලන්න ඒ කියන්නේ පාස්කු ප්‍රහාරයේ වින්දිතයන්ට සාධාරණීෂ්ඨ කරන්න ඒ ඒ කොල්ලා ඒ අහිංසක තරුණයා ගවේෂණාත්මකව යම් කිසි කාර්යයක් කර ඒ පාස්කු ප්‍රහාරය වෙනුවෙන් එතකොට ඒ පාස්කු ප්‍රහාරයට සාධාරණ ඉෂ්ට කරන්න කියලා ඉල්ලපු ඒ අහිංසක තරුණයා අද අත්අඩංගුවට ගන්න නිකන් අර කැලෑ නීතිය වල් නීතිය අමන නීතිය ක්‍රියාත්මක කළා කරන්න ඕන දෙයක් කරන්න ක්‍රමයක් තියෙනවා මේ බලන්න ගන්න විදිය मुलिमे දැන් ඇවිල්ලා මාව එක එක පාරටම ප්‍රශ්න කිරීම නැති කියලා 120 වගන්ති කියලා පාරමැදදි මාව අත්අඩංගුවට ගත්ත කලබල කරලා කිසිම හේතුවක් මම දන්නේ නැහැ මේ වෙනකම් බලමු අපි ඕන දෙයකට මුණ දෙලා බය නැහැ අපි නීතියට ගරු කරන ඕන වෙලාවක කිසිම ප්‍රශ්නයක් නැහැ ඉතින් බලන්න මේ පාතාලේ මේ ඩ්‍රග්ස් ඩීලර් කෙනෙක්ද මේ පාතාලේ මර්ඩර් කරපු කොල්ලෙක්ද එහෙම නැත්නම් වෙන වෙනත් අකටයුතුකම් කරපු මේ ස්ත්‍රී දූෂකයෙක්ද නෑ ඔහු රටේ සමාජයේ වැදගත් විදියට ජීවත් වෙන ඊට වඩා කතෝලික ජනතාවගේ දැන් ගෞරවයට පාත්‍ර වෙච්ච ළමෙක් ඉතින් ඒ වගේ ළමයි මේ ඒ වගේ තරුණයෝ මේ විදියට අර තමන්ගේ තියෙන කැලෑ නීතිය ගැනලිවල කරන්න එපා කරනව නම් දෙයක් කරන්න කරන ක්‍රමයක් තියෙනවා ඒ ළමයට කතා කරන්න කතා කරලිවල මෙන්න මේ විදියට ඔබට ඔබ අපිට ප්‍රශ්න කරන්න තියෙනවා මෙන්න මේ ටයිම් එකට ඇවිල්ලිවල ඔබගේ නීතිඥයත් එක්ක බාර වෙන්න හරි ඒ නැත්තම් ඔබ මෙන්න මේ ටයිම් එකට ඇවිල්ලිවල ප්‍රකාශයක් දෙන්න ඒක නැත්තම් ඔබ මේ මේ ටයිම් එකට අපි එනවා ඔබ එක්කයි යන්න ඔබ කොහෙද ඉන්නේ ඒ විදියට තමයි ලෝකේ ක්‍රමවේදයන් හැදිලා තියෙන්නේ. ඉතින් මේ ක්‍රමවේදයන් මෙච්චර ලස්සනට තියෙද්දී ලෝකෙට අපේ රට ඒ කියන්නේ නීතියක් නීතියක් එක විදියට නීතියක් නැහැ. ඒ කියන්නේ නීතිය බල්ලට ගිහිපු නීතියක් තියෙන්නේ කියන එක ලෝකෙට හිනස්වන්න එපා. මහා ඇත්තටම මේ මට ඇත්තටම කියන්න ලැජ්ජයි ලංකාව කොතෙන්ද මේ හරක් ටික ගෙනියන්නේ කියලා. ඇත්තටම ගෝඨාභය මොකක් කරනවද කියලා නම් තේරෙන්නේ නැහැ. හැමදාම කතා කරොත් එහෙම ලෝකේ ලංකාවේ මිනිස්සු අගෞරවයට පාත් වෙන විදිහට තමයි ජනාධිපති කෙනෙක් කතා කරන්නේ. හරිද? ඊට පස්සේ ඇවිල්ලි වල නීතිය ක්‍රියාත්මක කරොත් එහෙම ලෝකේ අනිත් මිනිස්සු දැක්කට පස්සේ ලංකාවේ මිනිස්සුන්ට හිනා වෙන විදිහට තමයි ලංකාවේ නීතිය ක්‍රියාත්මක කරන්නේ. කොතෙන්ද මේ ගෙනියන්නේ? ඇයි අපිට මේ විදිහට කරන්නේ? ලෝකේ ඉන්න ශ්‍රී ලාංකිකයන්ට ඕ විදිහට අගෞරව කරන්න එපා. ඇවිල්ලි වල ඒ ශ්‍රී ලාංකිකයන් ඇවිල්ලි වල ඡන්දි දාන්න වෙන වෙලාවට අර එයාපෝට් එකේදී මල් මාල දාලා පිළිගත්ත වගේම ලෝකේ වැදගත් විදිහට ඉන්න ශ්‍රී ලාංකිකයන්ට මේ නිවුස් ඉතාලි වල channel වල යනකොට ඒ මිනිස්සුන්ට hina වෙන්න ඉතාලි කාරයන්ට කියලා හිනස්සවන් ඒ මිනිස්සු hina වෙයි. ඒක නිසා ඒ විදිහට හැසිරෙන්න එපා. ඒක නිසා රටක නීතියක් ක්‍රියාත්මක කරන්න. ඒ කොල්ල කියනවා අපි නීතියට අවනත අපි නීතියට ගරු කරනවා කියලා. ඉතින් එහෙම නීතියට ගරු කරන්නේ නැති මේ මර්ඩර් දීපු මර්ඩර් දීලා හැංගිලා හිටියකෙද්ද ඩ්‍රග් ඩීලර් කෙනෙක්ද නැත්නම් ස්ත්‍රී දූෂකයෙක්ද නෑනේ හරි අහිංසක විදියට තමන් ඒ කතෝලික ජනතාවගේ දැන් ගෞරවයට පාත්‍ර වෙලා දැන් ඒ කතෝලික සභාවත් එක්ක ලස්සනට වැඩක් කරගෙන යන තරුණයෙක් ඔවුත් එක හොඳ පිරිසක් දැන් ඉන්නෝ ඒ පිරිසගේ මුළු කතෝලික මිනිසුන්ගේම අගෞරවයට පාත්‍ර වෙන විදියනේ මේ වැඩ කරන්නේ
ඕ තුප්පයි නීතිය දැන් අයින් කරන්න ඔయిత වඩා ඩීසන් වෙන්න වැදගත් වෙන්න ඔయిత වඩා වැදගත් විදියට නීතිය ක්‍රියාත්මක කරන්න ඒක තමයි වෙන්න ඕනේ මොකටද මේ කොහෙටද අපි අපිට තේරෙන්නේ ලංකාවේ ඇත්තටම මේ අර ගෝත්‍රික ගෝත්‍රිකම වලින් අයින් වෙන ගෝඨාභය ඕ රාජපක්ෂල ඉන්න හැත බුරුත්තම දැන් ඉන්න ලෝකයේ දකින්න ගිහිල්ලිවල ටිකට් එකක් දාගෙන යන්න ගිහිල්ලිවල බලාගෙන මොනවත් කරන්න එපා ගිහිල්ලිවල බලාගෙන ඒ රටක ගිහිල්ලිවල පුටුවක් තියාගෙන වල ප්‍රසිද්ධ තැන්වල ගිහිල්ලිවල වාඩි වෙලා ඒ මිනිසුන්ගේ සතුට භුක්ති විඳින්නේ කොහොමද ඒ රටවල මිනිසුන්ගේ සංස්කෘතිය කොහොමද ඒ රටවල ඊට පස්සේ ඇවිල්ලිවල පොලිසිය කොහොමද ක්‍රියාත්මක වෙන්නේ ඔන්න ඕම ටික ටික कोहे हरि पुटुआ त्यागन निविहन हिले सत्या बलागिन दिल्ली आय लंका रटकरण नको एम तंग अरे हनुन की नगे ओ लेवल करपू रटक आदर करना तरुण कुट दे नको जनाधिपति गम ओट बड़ा हों कराई मट तेरे नैत हरिम दुखाई हरिम लज्जाई मे लंकावे නීති ක්‍රියාත්මක කරන විදිය මම මේ පාස්කු ප්‍රහාරයට ඇත්තනම් මම මං වීඩියෝයක්වත් ඉදිරිපත් කර නැත්තේ මට ඒක ගැන කියන්න ලොකුවට මං කරුණාකරලා බලලා නැහැ හැබැයි මට එක දෙයක් කියන්න පුළුවන් ඒ වින්දිතයන්ත සාධාරණය කරනවා කියලා පපුවට ගහගෙන ආපු ගෝඨාභය ඒ වින්දිතයන්ගේ සාධාරණ ඉල්ලන කොල්ලත් බල්ලෝ විදියට ඇදගෙන යනවා නම් ඕ තුප්පයි නීතිය ඕ ගෝඨාභය ඔයාලා යෝ නීතිය හොඳයි අර ගෝත්‍රික ගෝත්‍රිකයන්ට ගෝත්‍රිකයෝ දැන් ඔయిత වඩා වැදගත් විදියට හැසිරෙනවා දැන් ඒ නිසා රටේ නීතිය නම් බල්ලට ගිහිල්ලා නීතිය නීතියක් නැහැ නීතිය ඔහේ වල් වැදිලා යන තත්ත්වයක් තමයි තියෙන්නේ ඉතින් ඇත්තටම හරිම දුකයි ශ්‍රී ලාංකිකයෙක් වශයෙන් ලෝකේ ජීවත් වෙන ශ්‍රී ලාංකිකයෙක් වශයෙන් ලංකාවේ මේ වෙන දේවල් ඇත්තටම හරිම දුකයි ඒක නිසා අර අර තරුණයාට ඇත්තටම සෝරි කියලා කියන්න තමයි තියෙන්නේ අපි ඒ වගේම කතෝලික ජනතාවට සෝරි කියලා කියනවා මේ අපේ මම බෞද්ධයෙක් වශයෙන් මේ බෞද්ධ නායකයෝ කියලා අවිල්ලල පපුවට ගහගෙන කරන තුප්පයි වැඩ. එහෙනම් අදට ගිහිල්ලෙන් නම් ඇපල් කඩේ නුවණ ආයිත් මේ වගේ වීඩියෝ එකකින් හම්බෙමේ බලාපොරොත්තු වෙන. සිල් දෙනාටම තෙරුවන් සරණයි. ආයිබෝවන්.